අම්ම නදීරක්කව හම්බ වෙන්න ගිය එක ගැන මොනද විදිහට හිතන්නේ නැහැ කියලා. මං එහැවේ පවන් මොනවද කිව්වේ කියලානේ. අපි තීරණයක් ගත්තා. ඉස්සෙල්ලාම ළඟින් ආශ්‍රය කරලා බලලා අපි දෙන්නට දෙන්න ගැළපෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ආ පවන් කැමති කියන එකනේ. ඊට ඉස්සෙල්ලා දෙන්නට දෙන්න අඳුරගෙන ඉන්න එපා අම්මේ. ඊට පස්සේ දෙන්නම තීරණයකට එනවා. හරි හරි. ඔය දෙන ඉස්සෙල්ලා ආශ්‍රය කරලා බලන්නකෝ. ඉතුරු හරිය මම බලා ගන්නම්කො. ඔන්න ඉතින් අම්මා කලබල වෙලා දඟලන්න හදනවා. නෑ නෑ මං කලබල වෙන්නේ නෑ. ඔය දැන්න රූමෙන් එලියට ආවේ. ඔයා බ්‍රෙක්ෆස්ට් ගන්න ආවෙත් නෑ. වාඩි වෙන්න. කලින් ඔයා විදියට ආපු කෙනා කවුද කියලා ඔයා දන්නවා කිව්ව නේද? Let's forget it Taraka. මට දැනගන්න ඕනේ කවුද කියලා. එයා ආයෙත් අපිට කරදර කරන්නේ නැහැ. එයා එහෙම දෙයක් කළේ ඇයි කියලාවත් මට දැනගන්න ඕනේ. එයා වගෙන් සල්ලි කීයක් ගත්තද? මං තාත්තට යවන්න කියලා සල්ලි දෙන්න හදද්දී හොඳට මතක් කරන්න. ඔයා එයාට සල්ලි දුන්නේම නැද්ද? කීයක් විතරද? ලක්ෂ 8ක්. එයා ඔය රැවටිල්ල කලේ ඔය සල්ලි වෙනුවෙන්. ලක්ෂ 8කට මෙහෙම දෙයක් කරයිද? එහෙම දෙයක් කාට හරි කරන්න පුළුවන්ද? දෙයනේ. අපි ඔය කතාව අතහැරලා දාමු. අපි වෙන දෙයක් ගැන කතා කරමු. මම ලංකාවට ආවේ ටිකක් නිදහසෙ ඇවිදින්න. මං ආසයි ලංකාව බලන්න. කාමරෙට යන්නේ පුතේ? මම ඇඳ ලෑස්ති කරලා. යා. අම්මේ මට ඇඳට වෙලා ඉන්න බෑ. මං ටිකක් මෙතනින් වාඩි වෙලා ඉන්නම්. අංජලි
ඩොක්ට කියපු කිසි දෙයක් මතක නෑ නේද? ඒකන එන්න. සතියක් යනකම් එඳෙන් බහින්නත් එපා කිව්වා. මට දැන් හොඳයිනේ. ඒ වුණාට පරිස්සම් වෙන්න ඕනේ. තාත්තා කොහමද ඩොක්ට කියපු දේවල් දන්නේ? තාත්තා මාව බලන්න ආවේ කී දවසද? මේකනේ දුවේ, මේ මම මේ දවස්වල ජොබ් එකක් හොයනවා. ඒකයි එන්න බැරි වුණේ. ඇයි අම්මා කිව්වේ නැද්ද? අංජලි, තාත්තගෙන් අහලා බලන්නකෝ මෙච්චර කල් හොයලා දැන් ජොබ් එකක් හම්බුණාද කියලා. ඒක ඉතින් වෙලාව තමයි. කොහොමටත් මේ අශෝකට අදට වැඩිය හෙට හොඳයි ආ. කෝකටත් බේරෙන්න ඉතින් ඔයාට ওই ටිකනේ කියන්න තියෙන්නේ. බලන්නකෝ මං රස්සාවක් හොයාගත්තු දාට. අංජලි, මම හිතාගෙන ඉන්නේ ඉක්මනටම ගියක් හදන්න. අපි තුන් දෙනාටම ඉන්න පුළුවන්නේ. වැඩක් කරන මිනිස්සු කිය කියා ඉන්නේ නෑ. නදීරා, මම කතා කරුවේ අංජලිත් එක්ක. ඒ පාර මෙතන රණ්ඩු අල්ලන්න පටන් ගත්තද? අංජලි, එන්න අම්මාත් එක්ක ඇතුළට. දයනන්ද හිතනවද අර සමීර් විදියට ආපු කොල්ලව අපි අල්ලගන්න එක තීරුමක් තියනවා කියලා? ඇත්තට මිනිහ ආවේ හෙක්ට ගනුදෙනුම නැතුව නම්? මම මිනිහව හොයන්නේ පොලිසියට අල්ලලා දීලා ඇත්ත දැනගන්න නෙවෙයි මිස්ටර් සිල්වා. මිනිහව බ්ලැක්මේල් කරලා මිනිහව එව්වේ හෙක්ටයි කියලා මිනිහයි කටිම කියව ගන්නයි. අන්න ඒක ප්‍රයෝජනවත් වඩා. ඊට පස්සේ තාරකයි සමීරුයි හෙක්ට කියන කිසිම දෙයක් විශ්වාස කරන එකක් නැහැ. සමීර් අදම ඔෆිස් එකට එයිද? මම නම් හිතන්නේ අද මේ කියලා. ආවත් ප්‍රශ්නයක් නැහැ. මිනිය දැන් ලොකු විශ්වාසයක් මං ගැන තියලා තියෙන්නේ. අපේ අලුත් බිස්නස් එක මිනිහන්න කලින් පටන් ගන්න තිබුණා නම් තමයි හොඳ. මිනියවයි හෙක්ටවයි තරහ කරවට පස්සේ අපි ඒක පටන් ගමු. ඔව් ඒක හොඳයි. මං අපි පරණ ડોකියුමන්ට් එක නම් හැංගුවා. ඒක මේ කොකටත් හොඳයිනේ. ඕනේ ඕනේ. මිනියව හාරවුසයි කියලා මම නම් හිතන්නේ. මිනිහට මේ බිස්නස් එක ගැන මගෙන් අහන්නවත් මතක් වුන්නේ නැහැ. හැබැයි කෝකටත් අපි ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ මිස්ටර් දයනන්ද. අපි මේ මිනිහව ටිකක් අඳුර ගන්නකම්වත්. මං හෙට අනිද්ද දිහාට මිනියව මෙහාට එක්ක එන්නම්කෝ. මගේ රිදි තාරකාවි. මගේ රිදි තාරකාවි. කෝ සමීර්, කතා කරන්න යට. මිස්ටර් හෙක්ටත් එක්ක සමීර් කතා කරන්න කැමති වෙයි කියලා හිතන නම් මට අමාරුයි. මං ආවේ දයනන්ද මට කරන චෝදනා වලින් නිදහස් වෙන්න. ඒක නම් ලේසි වෙන්නේ නැහැ මිස්ටර් හෙක්ට. මට පරක් වුණා කතා කරන්න සමීර්ට. මට සමීර් එක්ක පොලිසියට ගිහින් ඇන්ටියක් දාන්න තියෙනවා මේ වෙච්ච සිද්ධිය ගැන. මිස්ටර් හෙක්ට මේකට සම්බන්ධ නැහැ කියලා සමීර්ව රවට්ටන්න වෙන්නේ නැතිනේ. අයිරා,
කවුරු නැතත් ඔයා දන්නවා මං ඒ වගේ වැඩක් කවදාවත් කරන්නේ නැහැ කියලා. ඔයා ඔය මිස්ට කෑල දාලා කතා කර කටපුරයි කියලා කතා කරන්න පටන් ගන්න දවසේ ඉඳලම ඔයා දන්නවා මම කවුද කියලා. දයානන්ද කරපු දේවල් මං උසාවියට අරයන් නැතුව ඉවසගෙන ඉන්නේ ඔයා හින්දා. අන්න ඒටි හොඳට මතක තියාගන්න. මට හදිසි කතා කරන්න සමීර. අම්මේ පියුමිට කියන්නේ එනකොට ඉස්කෝලේ පොත් ටිකක් අරන් එන්න කියලා. මට අතපහ වෙච්ච පාඩම් ටිකක් බලා ගන්න පුළුවන් නේ. දැන් මම පොත් බලන්න මහන්සි වෙන්න එපා පුතේ. එහෙම කියලා බෑනේ. සුභායි නැන්ද කිව්වා මොන හරි අතපසු වෙච්ච අමාරු පාඩම් තියෙනවා නම් එයා ඇවිල්ලා කියලා දෙන්නම් කියලා. හේති ඉතින් මොනා කරන්නත් වාගේ මැහුම් කපල ඉන්න එපේ. දෙන්න අක්කේ මම බොන්න. අක්කා කියලා වැඩක් කරගන්න. මට දැන් සුබ්බීලා එපා වෙලා තියෙන්නේ මාමේ. අනේ තව ටික දවසයිනේ. ඔය හිටියා වගේ ඔය ටික දවසත් ඉවසලා ඉන්න. තාරකා නැන්දා දැන්වත් මාව බලන්න එයිද? ඇයි මාමා එයාට කියන්නේ නැත්තේ මම සනීප වුණා කියලා? තාරකා දැන් මාව අමතක කරලා. ටම තීරණාත්මක වෙලාවක්. අපි මේ වෙලාවේ හොඳ කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. නිමේෂ් බේබිට තියෙන්නේ තාත්තට උදව් කරන එක. අලුත් පෝස්ට් එක බාර ගන්න එක. වෙන කිසි දෙයක් නැහැ. ඔය අලුත් පෝස්ට් එක බාරගත්තයින් පස්සේ ඕන තරම් වෙලාව තියෙනවා. නිමේෂ් බේබි කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. සේරම මම කරන්න. නිමේෂ් බේබි කරන්න ඕනේ නිකන් පිළිහිටින එක විතරයි. රයිට්. එහෙනම් තාත්තට කියන්න මම පෝස්ටේ බාර ගන්නම් කියලා.
වාසි සතුටෙන් හඬලා එක හිතකින් අතපෑ විදි